ඒමකෝ ළමයා යන්න ඇවිත් ආයෙම හැරුණේ. මොනව හරි අමතක වෙන්න ඇති. එහෙමද එහෙම නැත්තම් මාත් එක්ක එකමග යන්න තියෙන අකමැත්තටද? ඔයත් මේකේ අනිත්තුන් වගේ හොයන්නෙම කොල්ලගේ වැරදි. හොයන්නේ නොපෙන්න කොටරෙන් නෙතලියෝ. පේන්න තියෙනවා නම් හොයන්න දෙයක් නෑනේ. තාතලා පුතාලා එකට එක මග හැතැම්ම දහයක් ගියත් වචන දහයක් කතා කරන්නේ කියනවනේ. එහෙව් එකේ ඉතින් එක මග ගියා කියලා ඇති ඵලය මොකද්ද? අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද කියලා ඒ කතාවත් ඇත්ත. මං ගියන්න. මේ දරුවට කියන්න මං ගියේ රේල් ගෙට්ටුව පැත්තෙන් කියලා. කොහොමදත් එයා යන්නේ අර්ලි යුනිට ගොඩ වෙලානේ. ඇයි පුතේ ඔය යන්න ගිහින් ආපහු හැරුණේ? මං ඇහුවේ ඔයා මිදුලටත් බැහැලා ආයෙමත් හැරුණේ මොන හරි අමතක වෙලාද කියලා. ඔව් අම්මා. පොත්තගයක් අමතකද? තාත්තා හිතුවේ අයිත් එක්ක එක මගේ යන්න කැමැතිවට ඔයා හැරුණා කියලා. මේක වර්ගාඩි කීයක විතර ගියක්ද? වර්ගාඩි ප්‍රමාණය ගන්නම් මට එච්චර ලොකු අයිඩියා එකක් නැස. හැබැයි ගේ සම්පූර්ණ වෙද්දී පර්චස් තුනක් ආවේද? අපි දෙන්න ප්ලෑන් කරලා තියෙන්නේ පර්චස් 6ක ඉඩම් කෑල්ලක්. ගෙට පර්චස් තුනක් යටුණාම හොඳ මිදුලකටයි පිළිකන්නකටයි සෑහෙන ඉඩ ඉතුරු වෙනවා. ඒ මිනිස්සු දැන්ට ජීවත් වෙන හැටියට අපි මේ ප්ලෑන් කරලා තියෙනකේ දිව්‍ය ලෝකයක් වගේ සර්. ඒක නම් එහෙම තමයි. Excuse me තාත්ති. මං යනවා. එළුවන් සර් නේ. එක්සෑම් ළඟ නිසා කාලෙ හැම අපතේ යවන්නේ. මල්
ඔන්න හේ අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද කියලා බබාලගේ පීටෙන් අපේ මාංශයෙන් කාලේ ඇඳලා ඉන්නවා. බර්ටිලා කාලේ ඇඳලා ඉන්නේ තමුන්ගේ මාංශයෙන් නම් ආයි මොකටද අපෙන් පීට? කාලේ ඇඳලා ඉන්නේ තමුන්ගේ මාංශයෙන් කිව්වට මොකද මාංශය කවර වෙන්නේ මාසෙට දවස් 20යි බබා. ඉතිරි දවස් 10ට 11ට ඉතින් බබාලයි පීට තමයි. බර්ටිත් එක්ක කතා කරලා දිනන්න බෑ. මං යනවා. රත්නත්තරේ පිහිටයි. බර්ටි ආව කියලා තාත්ති දන්නවද? ඔහෙ නෑ බබා. අනුර මල්ලී ගේට්ටු පළුව ඇරලා මාව ඇතුළට ගත්තට මොකද? තාම පණිවිඩය කීවේ නෑ. ඇයි? ටයිපොලුකාරයේ මහත්තයත් එක්ක මීටිමක් කියලා අපේ අනුර මල්ලී පණිවිඩය කියන්න ඇඹරෙනව බබා. බර්ටි මේ ටික කායකට දාන්නකෝ. මම පණිවිඩය කියන්න. අනේ සාදු. නැත්තම් මම මෙතන බලන් ඉන්න අල්ල පණල්ලේ අපේ මහත්තයා යන්නල ඇතුණොත් එහෙම හිත හොඳ ආදුකේ. අපි මේ මිනිස්සුන්ට දෙන්න පොරොන්දු වෙන ගේ ෆොටෝග්‍රාෆ් එකක් ලීෆ්ලට් එකකට දාලා දෙන්න පුළුවන් නම් හරි වටිනවා සූර්යා පෙරම. ඒ වගේ දෙයක් කරන්න ගියොත් අඩුම ගානේ වැඩේ මාස දෙකකවත් පස්සර දාන්න වෙයිස. තාත්ති අර ඩොල්කි බර්ටි තාත්තිව මොන ගහින්න ඇවිල්ලා? ඔය ඇවිල්ලා ඉන්නේ අර මම කියපු මනුස්සයා. පුතේ මම කතා කරනකන් ඔහොම ටිකක් වාඩි වෙලා ඉන්න කියලා. වැඩේ ටිකක් එහාට මෙහාට ඇදුනට වැඩේ සිද්ධ වෙන්නේ නම් මේ ප්‍රොජෙක්ට් එක සාර්ථක වෙන තැනට. ඔය ඇවිත් ඉන්න මිනිස්යාගෙන් මේ වැඩේට අපිට ගොඩාක් උදව් ගන්න පුළුවන් සූර්යා පෙරම. ශ්‍රියා බර්ටි ඇවිත්. අනේ ඔව් මම මේ වැඩේ ඉවර වෙලා කතා කරනකන් ඔය මිනිස්සයාට මොන හරි කන්න බොන්න දුන්නා නම් හොඳයි. නෑ නෑ එච්චර බරක් වෙන්නේ නෑ. ඔයා ලෑස්ති වෙද්දී මට 10 පාරක් විතර ලෑස්ති වෙන්න පුළුවන්. මල් ඔබට කියන්න මචං හී අපේ තාත්තා මං ඉන්න කාමරේට ඇවිල්ලා මට තේකකුත් දීලා ඔළුවත් අත ගාලා ගියා. ලොකු මහත්තයාගේ අමුතු වෙනසක් අද උදේ මටත් දැනුණා. පුංචි මහත්තයා පල්ලෙහාට එන්න ඉස්සෙල්ලා ලොකු මහත්තයාවිත් මට කිව්වා පුංචි මහත්තයා ළඟින් හෙල්ලෙන්නවත් එපා කියලා මොනම හේතුවකටවත්. දෙයියම්පා අන්න බලහම් මචං වෙනස. ඔය වෙනදා මං උන්නද මලාද කියලා බලපු නේ තාත්තනේ. පවුනේ. විභාගෙ කිට්ටුව ඔය හැම්මෙන් කාලා බඩනවක් කරගන්න එපා කියලා අපේ අම්මා අද පුංචි සිමෙන්ති කොට්ටියක් සයිස් බද්දෙහිකුත් මට බෙදලා දුන්නා මචං. දැන් එතකොට ඔය හදිස්සි වෙනසට හේතුව මොකද්ද? හදිස්සි වෙනසට හේතුව උඹේ අර තාලම් පොට. උඹයි මාවයි පටලගෙන අපි තාත්තට. මොකද්ද මගේ තාලම් පොට? නෑ මචං මං කිව්වේ එක්සෑම් එකේ රිසල්ට්ස් එද්දී උඹලා කප් ගහලා තියි. එතකොට මට අඩුම ගානේ යෝගට් කප් එකක්වත් තිබ්බේ නැත්තම්
අපේ අම්මයි තාත්තට මොනා හිතේද බං? පුංචි බේබි කියන්න ගියේ එකක්. නමුත් ඩොට්ට පැන්නේ තව එකක්. ඒකනේ. රාජා මේ ඔයාට අපේ තාත්තා පදි ගෙවන්නේ මාව එහාට මෙහාට අදිනවට. නැතු එක එකගේ කුණු අදිනවට නෙමෙයි. ඒ නිසා විනීත විදුරෙක් විදියට ඔය ඉස්සරහන වාහනවල පස්ස බලාගෙන පරිස්සමෙන් එළවහන්. ඒ නැතුව අපේ කතාවලට හොම්බ දාලා ඔය පුන්නකු කන්න දින කට නැති කරගන්න එපා. ඔයාට පුළුවන් නම් විභාගේ දාට මගේ කිට්ටුව පාතින් ඉඳගන්න. එහෙමත් බෑ වගේ නම් මට මේ විභාගෙන් ගොඩ යන විදියක් කියලා දෙන්න. එහෙමත් බැරි නම් මේ විභාගෙන් පස්සේ මට හැංගෙන්න දෙනක් හොයලා දීහින්. විභාගෙට තව මාසයක් තියෙනවනේ සසංක. බර දාලා වැඩ කරොත් ඒ මාසෙත් ඔයාට ඇති. එහෙමනම් ඉතින් මක් කරන්නද? මව්පිය හිතසුව පතා අද ඉඳලා විභාග මාසයක් ප්‍රකාශයට පත් කරමු. දැන් මෙතන ඔක්කොම පර්චස් කීයක් විතර තියෙනවද පැටි? 7.8යි සර්. ඔය ප්‍රමාණය වත්තේ හැම ඉඩමකම තියෙනවද? ආණ්ඩුවෙන් අම්බෙච්ච ගෙවල් සෙට් එකම එක්ක පර්චස් 7යි, එහෙම නැත්නම් 8යි. එතකොට අනිත් ඉඩම් වල? ඒව මෙහෙට වඩා පොඩි සර්. දී කියන්නේ ඒව පොයින්ට් 4 5 ඉඩම් කැලිද? මට මඟුලක් කතා කරනවා. 4 5ක් තියෙනවා නම් මක් කරන්න බැරිද? 4 5ක් එකතු කර ගන්න පුළුවන් ඒ ඉඩම් කැලි වලින් 3 4ක් එකතු කර ගන්න. අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද කියලා ඒක කියුනේ නම් නූගත් කමට දෙයියම්පා. මල් දෙවට whether it's useful or not, let's buy this land. ඒකල විකුණම නරකයි සර්. සර්, I think we should wait for a while. බච්චුලේ පෙරම I can't ignore his request also. අපි සිරිපුරෙන් ගන්න පළවෙනි ඉඩම් කැල්ල ගන්න වාගේ. මෙච්චරට කොච්චරද කියලා. අනේ සාදු සර්. හැබැයි මේ වෙලෙට නම් තව දෙතුන් මාසයක් යයි. 30 අවුරුද්දක් කට්ටකාව පොට්ටේගේ තව දෙතුන් මාසයක් ඉන්න එක ගේමක්ද සර්? වැඩේ කිරනවා නම් මාස දෙක තුනක් නෙමෙයි 5ක් 6ක් ගත්තත් කමක් නැහැ. ඔය ඉඩම් පළහිලව්ව සම්පූර්ණයෙන්ම මම පවර්ලා තියෙන්නේ මේ මහත්තයාට බර්ටි. අනේ හොඳයි. සිරියාවන්ත මහත්තයා. මේ මහත්තයා බර්ටිගේ වැඩේ මුලින්ම කරයි. හොඳයි. මේ මහත්තයා වයෙන්න එපා. දැන් ඔය සිරිපුර ඉපදිලා ඉන්නේ අර තොප්පිලෙන්දගේ කතාවේ හිටපු වඳුරු ටික. එදා එකෙක් තොප්පිය විසි කරපු පළියට උන් ඔක්කොම තොප්පි විසි කළා වගේ මෙදා මං ඉඩම දුන්න කියන ආරංචියට මුන් ඔක්කොම ගෙවල් වලින් දොට්ට බහැලා
ඉඩන් වලට ගහයි පයින් මූදට විසින්නේ. ඔක්කොම වඳුරු කිව්වට ඒ කතාවේ තොප්පි වෙලෙන්ද මන්සර්. ඒකනම් මාර ටෝකාව සර්. නේ. දැන් ස්කෝල්ට ගිට්ටු බේබි. අද එපා ගිල්බට්. ගිල්බට් යන තැනක මාව ඉන්ස්ටිටියුට් එකෙන්ම දාලා යන්න. මේ ඇව්වට මොකවත් හිතන්න එපා බේබි. අහන්නේ උදව්වක් පොදව්වක් ඕන නම් කරන්න හිතාගෙන. බේබි ඉන්නේ මොකවත් පටලවිල්ලකද? පටලැවිලි නැත්තේ කාටද ගිල්බර්ට්? බේබිට මං අතින් කෙරෙන්න යමක් තියෙනවා නම් ආයෙකට දෙපාරක් හිතන්න එපා. මට ගිල්බර්ට් කෙනුත් උදව්වක් ඕන වෙයි. හැබැයි දැන් නෙමෙයි. ඉස්සරහට. ආයෙ මොනවද බේබි? වැඩේ කළු වුණත් සුදු වුණත් බේබිගේ මනුස්සකමට සලකලා මං කියන පරක්කුර වැඩේට බහිනවා.